නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එලෙසම ලක්විර ගුවන් විදුලිය ඔස්සේ අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පසුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳරෙන් වෑහෙන උතුම් දම් රසය අපට පින්න ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා, ඉතින් අද දවසේ තෙවැනි පරිච්ඡේද නොඅනුමාන වශයෙන් මුණ ගැහෙනවා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමු කොට ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. අපගේ নমස්කාරය ලොකු ස්වාමින් වහන්සේ උදෙසා සිදු වේවා. ඉතින් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය අපි ඔබට සිහිපත් කරන්නම්. එංගලන්තයේ පදිංචි පින්වත් සුරේෂ් හේවාපතිරණ මහත්මයා සහ පින්වත් අනුෂිකා දයානන්ද මහත්මිය යන පින්වතුන් විසින් තමයි අද දවසේ සදැහැති දායකත්වය සාදන ලබන්නේ. මේ පින්කමත් අපේ නොමදව අනුමෝදන් වෙමින් මේ උතුම් පිළිසඳර ඔබට සමීප කරන්නම්. එහෙමනම් අද දවසෙත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස අප කෙරෙහි බොහෝ කරුණා උපද්දවා අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ, අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි පින්වත් වැලිමඩ සද්දාසීල අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩම කරන්නට යෙදුන අපි හැමදෙනාම උන්වහන්සේගේ පාදහභිවන්දනයේ සිදුකොට ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි. ගියවර වැඩසටහනේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පෙන්වා වදාළ මේ ඉපදුණු සංස්කාර අලුතෙන්ම ඉපදුනාද නැතිනම් පවතිනම සංස්කාර සකස් වෙමින් ඉපදෙනවද කියන කරුණ පහදා දෙන්නට යෙදුනා ඔබ වහන්සේ. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේගේ මේ දහම් කරුණ විවරණේ දැනගන්න අපි තාම සතුටෙන් ඉන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, මේ අපි ගියවර වැඩසටහනේදී කතා කළා අලුතෙන් සංස්කාර, අලුතෙන්මද මේ ජීවිතයක් ඉපදුනේ නැත්නම් මේ සංස්කාර කලින් තිබ්බේවද කියලා. එහෙමයි සර්. ඇත්තටම අපිට ලැබිච්ච ජීවිතේ අපි කලින්ම සකස් කරගත්ත ඒවා. එහෙමයි. අපිටම අපි හමු වෙනවා කියලා කියන්නේ. එහෙමයි. ඕක තමයි අර ගොඩාක් බටහිර ලෝකේ කැළඹපු දාර්ශනික මතයක් ආවනේ මේ එඩ්ගා කේසිගෙන්. එඩ්ගා කේසි මෝහන නිද්‍රාවෙන් අමුතු දර්ශනයක් ඉදිරිපත් කළා කියලා බටහිර ලෝකෙම කැළඹුණා. ඒකෙදී එඩ්ගා කේසි එක එක්කෙනාගේ ජීවිත ගන්නවා. එතකොට එක එක්කෙනාගේ ජීවිත අරගෙන ඒ ජීවිතවලට මේ දැම්මා, මේ විස්තර කරන යා නිතර පාවිච්චි කරන වචනයක් තමයි ඔබට ඔබ හමු වුණා. ඔබට ඔබ හමු වුණා. දැන් එක්තරා කාන්තාවක් මේ අපි කියමුකෝ අබ්බ ගාතයි. එයාට ඇවිදලා කියලා යන්න බෑ අංශභාගී. ඊට පස්සේ මේ එයාව මොහොන නිද්‍රාවට පත් කරනවා. පත් කරවලා ඉද්ගා කේසි එයාගේ විස්තරය කරනවා. කලින් රජගෙදර හිටපු රාජ කුමාරිකාවක්. අර මිනිසුන්ට දඬුවම් දෙනකොට අතපය කඩනකොට ගොඩාක් සතුටු වෙවි ඒකෙන් බල බල හිටියා. එතකොට තමන් කැමති වුණාද කෙනෙක්ගේ අතපය කැඩිලා අබ්බ ගාත වෙනවට? ඒකම තමන්ට ආවා. ඔබට ඔබ හමු වුණා කියලා. තමාට තමන් හමු වුණා. ඔබට ඔබ හමු වුණා කියලා. ඊට පස්සේ දැන් එතකොට ඒක අලුතෙන් ඉපදිච්ච කන් නෙවෙයිනේ. සංසාරේ තමන්ටම මුණ ගැහිච්ච දෙයක් තමයි ආවේ. තව තියෙනවා එක තැනක අසාමාන්‍ය දෙයක්. ඒ තමයි ඔය තරුණ පුතෙක් ඒ බටහිර ලෝකේ එයාගේ හිත විකෘතිකාම ආශාවෙන් පෙළෙනවා. එතකොට විකෘතිකාම ආශාවෙන් පෙළෙද්දී එයා දෙමව්පියන්ට මෙයා කන්ට්‍රෝල් කරගන්න බෑ. ඉතින් මෙයා තැන් තැන්වල යනවා, පිරිමි ඇසුරු කරනවා. ඉතින් ඒකත් එක්ක එයාව මොහොන නිද්‍රාවට පත් කළා. පත් කරනකොට එඩ්ගා කේසි මොහොන නිද්‍රාවෙන් කියනවා ඉස්සර ඔය රජමාලිගාවල අන්තපුරේ රකින්න දාන්නේ මේ ස්ත්‍රීට් නොවන පිරිමින් නොවන චරිත තමයි දාන්නේ. එතකොට එයාලා එක එක අකටයුතුකම් කරනවා. එතකොට මෙයා ඒවා බලාගෙන ඉඳලා මෙයා ඒ රාජමාලිගාව හිටපු මහිත ඇමති එක්ක හරි කවුරු හරි කෙනෙක් ඒවා බලාගෙන ඉඳලා ඒ පිරිමින්ගේ තියෙන අකටයුතුකම්
චිත්‍රවල ඇඳලා මේ මාලිගාවි තැන්තැන්වල ගහනෝ. ඉතුර නොයේ කර උපහාසයට ඒව ලක්කර කර ඔහු ගියා. එතුට ඔහු ඔහුගේ විඤ්ඥානය එකත් එක්කම පැවැත්තුවානේ. එතුට ඒකම ඔහුට ඔහුට මේ ආවේනික දෙයක් විදිට මේ ජීවිතය ආවා. අරේ පුදුමයිසා පුදුම දේවා තමාන්ට තමා මුණ ගෙහුණා. තමාට තමා මුණ ගෙහුණා. ඉතින් ඒ වගේ සංස්කාර බුද්ධ වචනින් අපි ගත්තොත් එහෙම පුන්නා බුදුරජාණන් වහන්සේට හැමදාම හදාගෙනන්න පිටියක් ගලා. ඉරවාසේ සංගය කතාව වෙන මොකද මේ හැමදාම පිටියක් ගලා මහදානයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සසරේ දෙයක්. ඔය පුන්න කලින් සංසාර ජීවිතයක ආච්චියම්ම කෙනෙක් වෙලා ඉඳිද්දී මම කොටුළු එක් වෙලා ඉපදිලා ආච්චියම්ම හැමදාම දරුසෙනෙහෙන් අර කොටුළුවාට පිටියක් ගලා දෙනවා. පිටිවලින් අදපු කෑමක් දෙනවා. එතකොට ආදරයෙන් හිටියා. එතකොට ඔය සංසාරික උතනින් ඉවර වුණා. මේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ. නමුත් අර පුන්නට සසරේ දේ හිතට ඇවිල්ලා එයා දන්නේ ඒක සසරේ දේ කියලා. එයාට හැමදාම බුදුරජාණන් වහන්සේ බලන්න යනකොට හිතෙන්නේම පිටියක් ගලා හදන්න ඕන කියලා. එතකොට පිටියක් ගලා හදන එක අලුතෙන් ඉපදිච්ච එකක් නෙවෙයිනේ. සංසාරේ තිබ්බ එකක් නේ. ඇලු බැල්මට හිතෙන්නේ අපිට අලුත්ම. ඔව් අපි හිතන්නේ අපේ ගෙවල් අලුතෙන් හදන්නේ. මේ ගෑනු මිහිලා බැනගන්නේ අලුතෙන්. සංසාරේ පුරුදු පුරුද්දට බැනගන්න. දැන් සමහර පුරුද්දට බැනගන්නවා කියන්නේ මේ සංසාරික කතාවකත් පැත්තක තියලා මේ ජීවිතේම හැමදාම gedara randu වෙන gedareක එක දවසක randu නැති වුණොත් බලන්නකෝ මේ මොකද අද නැත්තේ කියලා අහනවා. මේකෙන්ම randu පටන් ගන්නවා. නේද? එතකොට අර පුරුද්දට ගිහිල්ලා මේ තියෙන. එතකොට තියෙන දෙයක්ම තමයි ආපහු උපදින්නේ. එතකොට අපේ මේ ජීවිතේ ඊළඟට අපේ ජීවිතවල අඩුපාඩුකම්, උස්මිතිකම් ඒ ඔක්කොම සංසාරේ අපිම සකස් කරගත්ත දේවල්. ඒ නිසා දෙවියෙකුට ප්‍රශංසා කරන්නවත්, දෙවියෙකුට හෝ කාටවත් මේ ශාප කරන්නවත්, ඒ වගේම තමන්ගේ දේවල් අනිත් අය කරගහ ගැනීමක්වත් මේකේ නෑ. තමාට තමා මුණ ගැහිලා. ස්වාමීනි මේ මේ කාරණා සමහර අවස්ථාවල අපි පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. උපේක්ෂාව අපේ හිතේ ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට ලැබුණු රූපේ පවා අද දවසේ නම් වෙනස් කරගන්න මේ ප්ලාස්ටික් සත්කම් හරි කරලා ඒ ආදි වශයෙන් අපි එහෙම වෙහෙස්තේ මේ යන රටාව කොහින් කෙලවර වේවිද කියලා අපි දන්නේ නැහැ. දැන් සමහර බටහිර මේ මොහුණු ලස්සන කරගන්න පාවිච්චි කළා තියෙන ක්‍රීම් වර්ග එහෙමයි. අවුරුදු 15ක් 20ක් විතර ගියාට පස්සේ මේ හැම කුණු වෙලා තියෙනවා. මම හිතනවා ගොඩක් ළමයි ඒක දන්නවා ඇති කියලා. ඒ තමයි සමහර මූණ ලස්සන වෙන්න පාවිච්චි කරන ක්‍රීම් වර්ග බටහිරින් එන ඒකෙන් හැම කුණු වෙනව අවසානයේට. මේ හැම බිබිලි හැදිලා ඕජාව හැදිලා නිකම්ම කුණු වෙනවා. ඊට පස්සේ යාලා ප්ලෑන් කරලා තියෙනවා තව අවුරුදු 20කින් ඒකට බෙහෙතක් එවන්න. ඒ වගේ සමහරලාට ඔබ පාවිච්චි කරන යම් යම් දේවල් මූණ වල ලස්සනට සමහරවිට ඔබ තව අවුරුදු 15කින් ඔබගේ මූණ විකෘති කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙමයි. මූණ විකෘති කරන දෙයක් වෙන්න පුළුවන්. ඇයි ඉතින් දැන් වැඩි ඕනේ නැහැ අර මයිකල් ජැක්සන්. එහෙමයි සර්. හරි දේ විදියට හිටපු කෙනෙක් නටනට ආයෙදු නහය ගැලවලා විසවෙන්නේ. එහෙමයි සර්. මේ නහයවල් හදාගෙන නට බොහෝ දෙනෝ දහහක් මැද ඉතින් නහය ගැලවිලා යනවා. ඊට පස්සේ ඔය වගේ ගොඩාක් අයගේ එක එක ජීවිත විස්තර ඇති. ඉතින් අපි ඔය අහපු දේවල් ඔය කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේවල් තියෙනවා. මම හිතනවා කෝකට ලැබුණ දේ හොඳයි කියලා පිළිගෙන ඔය නිකන් පිරිසිදුව ලස්සනට ඉතින් ඉන්නවා. නමුත් ලස්සන ඕනාවට වැඩිය හිතන්න ගියාට පස්සේ මාරුබුදවලට මොන දෙයි. ඒක ඉතින් අපි ඒකට යමක් කියන්නේ ඔබ නුවණින් විමසලා තේරුම් ගන්න. අද අපිට ලස්සන කාරණාවක් තියෙනවා. අවසරයි සර්. නාගසේන මිලින්දු රාජ ප්‍රශ්නේ හරි ලස්සනයි. එතකොට තවම මේ මහත්තයා මුල අපි අමතක කරන්න හොඳ නෑ. තවම දානේ වළඳපු දවස. රජගෙදර මේවා එක දිගට යන්න ඇති ලස්සන දහම් කතාව. ඉතින් වෙලාවක් කලාවක් නොදැනී යන්න ඇති. අදන ඉතින් මනුස්සයාට ඉවසන්න බෑනේ. දැන් සමහර වෙලාවට මේ දේශනාව හද්දි 3-4 වතාවක් ටොයිලට් යනවා. මේ දේශනාව දහහද්දි 2-3 වතාවක් වතුර බොනවා අද කාලේ. ඒ කාලේ නෑ පැය ගණන් එක දිගට කතා කරනවා. පැය ගණන් එක තැනක ඉඳගෙන ඉඳීමේ හැකියාවක් ඒ කාලේ මිනිස්සුන්ට තිබ්බා.
දැන් රජතුමා එක ආසන ඉඳගෙනම මේ අහන්නේ මෙච්චර ප්‍රශ්න ගොඩක් නේ. ඊට පස්සේ අහනවා අදහානේ අපුරු කාරණාව. ඒ තමයි මේ ගොඩක් අයද තියෙන ප්‍රශ්නයක්. මේ අන්‍ය වූ ආගම් බොහෝමයක් හැදිලා තියෙන මේ ප්‍රශ්නේ මත. ඒ තමයි ස්වාමීනි නාගසේනන් වහන්සේ වේදගූ යනුවෙන් කෙනෙක් ලැබෙයිද? වේදගූ කියලා කෙනෙක් ඉන්නවා. ඒකට දැන් වේදගූ කියනකොට අපිත් අහලා නැහැ නේ එහෙම කන්නේ. එහෙමයි. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා මහරජාණෙනි වේදගූ කියන්නේ කවුද? ඊට පස්සේ කියනවා ස්වාමීනි වේදගූ කියලා කියන්නේ ජීවය ආත්මයට. දැන් මේ රජතුමාගේ බණක් මේ. දැන් ස්වාමීනි වේදගූ කියන්නේ ආත්මයට අභ්‍යන්තරයේ ඇති ජීවය තමයි ඇහෙන් රූප දකින්නේ. ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා ආත්මය කියලා. මම කියලා එක්කෙනෙක් ඇතුලේ ඉන්නවා. එයා තමයි ඇහෙන් රූප බලන්නේ. කනෙන් ශබ්ද අහන්නේ, නාසයෙන් ගඳ සුවඳ විඳින්නේ, දිවෙන් රසය විඳින්නේ, කයෙන් පහස විඳින්නේ, මනසෙන් සිතුවිලි සිතන්නේ. ඉතින් අපි ප්‍රාසාදයක වාඩි වී ඉන්නකොට ඕන කෙනෙක් ප්‍රාසාදයක මාලිගාවක ගෙදරක වාඩි වෙලා ඉන්නවා. කෙනෙක්. ඒ තමයි ආත්මය. එයාට ඕනකට ජනෙලෙන් බලනවා. මේ පැත්තේ ජනෙලෙන් බලනවා. මේ පැත්තේ ජනෙලෙන් බලනවා. ඒ වාගේ තමයි මේ ඉන්ද්‍රියන් වලින් මේ දොරටු වලින් එක එක අරමුණු ග්‍රහණය කරගෙන මේ ඇතුලේ ඉන්න එක්කෙනා තමයි මේ ඔක්කොම සෙල්ලම් ටික දාන්නේ. ආත්මය. එහෙමයි. ආත්මය කියලා කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ස්වාමීනි ওই ආත්මය ගැන මේ මට කියලා දෙන්න කවුද ඒ ආත්මය කියලා. දැන් මේ රජ්ජුරුවන්ගේ බණක් ඇහුවේ. එහෙමයි ස්වාමීනි. ඊරෝ දැන් ඉතින් ඔය අදහසමනේ මිනිස්යන්ගේ හිත තුල තියෙන්නේ. මම නැති වෙයි. දැන් කවුරු හරි බැන්නොත් එහෙම පිරිස මැද බැන්නොත් මට බැන්නා. නේ? එහෙමයි. ඊට පස්සේ මට මෙහෙම කිව්වා. මං ලෙඩ වුණා. මටම ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මමම ලෙඩ වෙන්නේ? ඊටස් මම කියලා කෙනෙක් ගැන මිනිසයාගේ හිතේ වැඩ කරනවා දෙයක්. ඒ නිසා මේ රජ්ජුරුවෝ තමෝතු මේ බහුබූත ප්‍රශ්නයක් ඇහුවේ නෙවෙයි මේ. එහෙමයි සර්. මේ සාමාන්‍ය සමාජයේ තියෙන එකක් මේ අහන්නේ. හිතන විදිහක් නේ. හිතන විදිහක් මිනිස්සු අහන්නේ. එහෙමයි. කියන්නේ මම කියලා එක්කෙනෙක් ඉන්නවා මට ඕන විදිහට තමයි මේක වෙන්නේ කියලා තමයි මේ අහන්නේ. ඊට පස්සේ ස්වාමීනි මේ දෙබදු දෙකි අභ්‍යන්තරයේ සිටින ජීවේ වනාහි යම් යම් ద్వාරයකින් පිටත බලන්ට කැමැතිවන්නේද එවිට ඒ ద్వාරය තුලින් ලෝකේ බලනවා. ඇහින් රූප බලන්ට හිතුන ගමන් බලනවා. ශබ්ද අහනවා. ගඳ සුවඳ විඳිනවා. ඉතින් අර මාලිගාව ඇතුලේ ජනෙල් කවුළු ඇර ඇර කෙනෙක් ඇතුලේ ඉඳලා බලනවා වගේ තමයි මම කියලා ආත්මයක් ඇතුලේ තියෙනවා. එයා තමයි මේ සෙල්ලම් ටික දාන්නේ කියලා රජ්ජුරුව කිව්වා. ඊට පස්සේ මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජ්ජුරුවනි එහෙනම් අපි මේ ద్వාර පහ ගැන බලමු. රජතුමානි හොඳට නුවණින් කල්පනා කරන්න කියලා. හොඳට මනාව කල්පනා කරලා මේකට උත්තර දෙන්න. ඒ තමයි දැන් කිව්වනේ ඇතුලේ ඉන්න අභ්‍යන්තරයේ මම ආත්මය කියලා එක්කෙනෙක්. එතකොට ඇතුලේ ඉන්න ආත්මය කියලා එක්කෙනා රූප දකින්නවා. ප්‍රාසාදේ වාඩි වෙලා ඉන්න කෙනා කිව්වනේ. ඒ වගේ රජතුමනි එයාට උතුරු පැත්තේ දොරටු අරිනකොට ඇතුලේ ඉන්න කෙනාට රූප පේනවා. එහෙමයි. බටහිර දොරටු අරිනකොට රූප පේනවා. එහෙමයි. දකුණු දොරටු අරිනකොට ජනෙල් අරිනකොට රූප පේනවා. ඊළඟට උතුරු පැත්තේ ජනෙල් අරිනකොට රූප පේනවා. එතකොට එයාට ඕනම මේ දොරටුවකින් රූප බලන්න පුළුවන් ජනෙල් එකකින්. ඇතුලේ ඉන්න කෙනාට. එහෙනම් ආත්මේ ජීවේ කියන එක්කෙනා එහෙම එක්කෙනෙක් නම් ඇහින් රූප බලනවානේ. එහෙනම් කන් දෙක නැමැති දොරෙනුත් රූප බලන්න පුළුවන් වෙන්න ඕන. නාසයේ නැමැති දොරෙනුත් රූප බලන්න පුළුවන් වෙන්න ඕන. කයෙනුත් රූප බලන්න පුළුවන් වෙන්න ඕන. දිවෙනුත් රූපේ බලන්න පුළුවන් වෙන්න ඕන. ඇයි අර ප්‍රාසාදේ ඉන්න කෙනාට ඕනම ජනෙල්ලකින් රූප බලන්න පුළුවන් වගේ. ඒ වගේම නා කනට ඇහෙන ශබ්ද දැන් ඇහෙන ශබ්ද ඇතුලේ කෙනෙක් ඉන්නවා නම් හැම දොරෙම මේ රූප බලනවා වගේ හැම ජනේලකින්ම මෙයාට ශබ්ද විතරක් ඇස් දෙකිනුත් ශබ්දේ කන් දෙකිනුත් ශබ්දේ නාසයෙනුත් ශබ්දේ දිවෙනුත් ශබ්දේ කයෙනුත් ශබ්දේම අහන්න පුළුවන් වෙන්න ඕන ඇතුලේ කෙනෙක් ඉන්නවා නම් මම කියලා. එහෙමයි.
පුළුවන්ද කියල වනේ නෑ ස්වාමිනි එහෙම බෑකිවා. ඊට පස්සේ ඇහුවා එහෙම ඇතුළ එක්කෙනෙක් ඉන්නවා නම් ඕනම ජනල්ලකින් රූප බලන්න පුළුවන්න්නේ අට ජනල් ඇරලා. ඒ වගේ ඇස් දෙකෙනුත් ගඳ සුවඳ විඳින්න පුළුවන් වෙන්න ඕන කිව්වා. නාහෙන් කණෙන් දිවෙන් කයෙන් මනසෙන් එක විදියටම ගඳ සුවඳ විඳින්න. දිවෙන් රස විඳිනවා වගේ ඇහෙනුත් රස විඳින්න පුළුවන් වෙන්න ඕන කිව්වා. ඇයි අර ඕනම කවුලුවක් අරිනකොට රූප පේනවා වගේ ඇතුළ ඉන්න එක්කෙනාට. එහෙම පුළුවන්ද කිව්වා. අනේ ස්වාමිනී එහෙම බෑ කිව්වා. රජතුමනි කල්පනාවෙන් උත්තර දෙන්න. දැන් ඉස්සල කිව්වේ මම කියලා කෙනෙක් ඉන්නවා. එයාට ජනෙල් කවුළු අවල ඕනම දෙයක් බලන්න පුළුවන් කිව්වා. දැන් ඔබතුමාම කියනවා එහෙම බෑ කියලා. ඉතින් ඉස්සල්ලා කියපු එක දැන් කියපු එකට ගැළපෙන්නේ නැහැ. දැන් කියපු එක ඉස්සල්ලා කියපු එකට ගැළපෙන්නේ නැහැ. පොඩ්ඩක් කල්පනාවෙන් උත්තර දෙන්න කිව්වා. ඊට පස්සේ විස්තර කරනවා ඒ අයුරින් අභ්‍යන්තරේ ජීවේ නම් වූ ආත්මේනොත් ඇස නැමැති ජනෙල් කවුළුව හරින විට මහත් වූ ආකාශයෙන් ඉතා සුවසේ රූප දැක්ක යුතුයි. කන නැමැති ජනේලයනුත් රූප දැක්ක යුතුයි. එහෙම නෑ රජතුමනි. ඉතින් මහරජතුමනි එහෙම බැරි නම් මොකද දැන් ඉස්සල්ලා කිව්වේ? දැන් ඉස්සල්ලා කියපු එකට ගැළපෙන්නේ නෑනේ. දැන් කියපු එකට ගැළපෙන්නේ නෑනේ. ඉතින් ඒ නිසා කිව්ව රජතුමනි මම මේක තේරෙන්න කාරණාවක් කියන්නම් කිව්වා. ඒ තමයි ඔබ දැන් මෙතන ඉන්නවනේ කෙනෙක්. එහෙමයි. ඔබට ඔය මේ ළඟ ඉන්න ඇමති කෙනෙක් හිටියේ ඇමතියාගේ නම දින්න. එහෙමයි සර්. ඒක ඔබට මේ දින්න ඇමතියා එළියේ හිටියොත් පේනවද? පේනවා කිව්වා. ළඟට આવොත් පේනවද? පේනවා. ඇයි එක්කෙනෙක් ඉන්නවනේ දැන් මේ? එහෙමයි ස්වාමී. දැන් ඔබ නැමැති එක්කෙනෙක් ඉන්නවා. එතකොට ඔබට අන් අය එළියේ ඉදදිමුත් පේනවා ඇතුළට ආපුමුත් පේනවා. එහෙනම් රජතුමනි අභ්‍යන්තරේ ජීවය කියලා එක්කෙනෙක් ඉන්නවනේ. දැන් ඔබ කියන විදියට. එහෙමයි. එතකොට මේ අභ්‍යන්තරේ ඉන්න කෙනා නේද දිවෙන් රසය දැනගන්නේ? ඔව් කිව්වා. එහෙනම් ඇතුළේ ඉන්න මම කියන ආත්මය දිවෙන් රසය දැනගන්නවා නම් තිත්ත හරි පැණි රසක් හරි එහෙනම් ඔය කෑම කෑවට පස්සේ බඩට ගියාට පස්සේ බඩේ දිනුත් මේක තිත්තයි පැණි රහයි ලුණු රහයි කියලා බලන්න පුළුවන්ද? එහෙමයි. ඒ දැන් ඔබ ඉන්නවා නම් දින්න කෙනෙක් ඇමෙති ඇලියේ ඉදිමුත් හොයාගන්න පුළුවන් ඇතුළට ආවට පස්සෙත් හොයාගන්න පුළුවන්. එහෙනම් ඇතුළේ ආත්මය කියලා කෙනෙක් ඉන්නවා නම් එයාට දිවෙන් දාපු රස දිවේ දිත් දැනගන්නවා වගේම බඩ ඇතුළෙත් දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඇතුළේ ඉන්න කෙනෙක් නිසා. එහෙමයි සාමී. හරි ලස්සන උපමාවන්නේ. ස්වාමීනි මේ මතය බොහෝ අපූර්වට සිඳිලා විඳිලා යනවනේ සාමී. හරි අපූර්වට මා ඇතුළේ මම කියලා කෙනෙක් නැහැ කියන එක ඉස්මතු වෙනවා. එහෙමයි සාමී. අපි බලමු තව කොහොමද විස්තර කරන්නේ කියලා. හරි ලස්සනයි මේ රහතන් වහන්සේලා මේ විස්තර කරන හැටිනේ. එහෙමයි සාමී. දැන් උන්වහන්සේලා ධර්ම විස්තර කරද්දී කොයි සූත්‍රයේ දෝක තියෙන්නේ? කිකියා මේ අතුරු ප්‍රශ්න යොමු කිරිලි නැහනේ. තුරු උන්වහන්සේලා ඒ කෙනාට තේරෙන විදිහට දහං අර්ථය ඉස්මතු කරනවා. දහං අර්ථය තමයි මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ. මෙතන තියෙන හේතුඵල දහම. ඊට පස්සේ අහනවා රජතුමනි අභ්‍යන්තරයේ ජීවේ කියලා දැන් මේ කියපු ගමම අර රස දැනගන්න බෑ කියලා පිටින් දැනගත්තා වගේ ඔව් ඒ උපමාව කියපු ගමම අනේ ස්වාමීනි එහෙම බෑනේ කිව්ව ගමන් පොඩ්ඩක් ඉඳික ඔයා ඉස්සෙල්ලා කියපු දේ දැන් කියපු එකට ගැලපෙන්නේ නැහැ. දැන් කියන දේ ඉස්සෙල්ලා කියපු එකට ගැලපෙන්නේ නැහැ. පොඩ්ඩක් කල්පනාවෙන් උත්තර දෙන්න කිව්ව. ඊට පස්සේ කියනවා රජතුමනි ඕන්න කෙනෙක් දැන් ඔබට අර දින්න ඇමෙතියා අර ඈත ඉදින් බලන්න පුළුවන් ළඟට ආපුමත් බලන්න පුළුවන්නේ. ඒ කියන්නේ ඔබ මම කියලා කෙනෙක් ඉන්න නිසා. ඒ වගේ කෙනෙක්ගේ කට සීල් කරලා කට බැඳලා මීපැණි දෝලාවක මීපැණි ටැංකියක අපි කියමුකෝ මීපැණි භාජනයක මීපැණි මේ බැරල් 10000 ගාන 100 ගාන පුරවපු ලොකු මීපැණි මේ මේ භාජනයක ඔබනවා කෙනෙක්ගේ කට බැඳලා. දැන් එයාට මීපැණි රහ එනවද? තේරෙනවද? දැන් ඇත්තටම අර මීපැණි දිවේ ස්පර්ශ වෙන්න එපැයි. ස්පර්ශයත් එක්කනේ මේක වෙන්නේ. ස්පර්ශේ නැමැති හේතුව මුල් කරගෙන මේ සංඥාව නැමැති රසේ නැමැති දේ දැනගැනෙනවා. එතකොට එතන තියෙන්නේ හේතුඵල දහමක්. මම කියලා එක්කෙනෙක් ගත් එකක් නෙවෙයි. මම කියන එක්කෙනාට ගන්න පුළුවන් නම් මේ කට වහපු ගමන් පැණි රහෙන්න ඕන. ඉතින් එහෙම වෙන්නේ නැහැ නේ කිව්වා. අනේ ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ තමයි කිව්වා.
ඊට පසෙකවා ඉස්සල්ල කියපුදේ දැන් කියනකට ගැලපෙන්න. දැන් කියනදේ ඉස්සල්ල කියපිකට ගැලපෙන්න. ඊට පස්සෙ කිව්වා විස්තර කරාට පසකින් වනේ ස්වාමීනී මට ඔබවහන්සෙත් එක් කතා කරන්නට අමාරුයි. ඔබවහන්සෙත් එක තර්ක කරන්න මට තේරෙන්නේ. මටක හොඳට තේරුම් කරලා දෙන්න කිව්වා ඇතුලේ මම කියලා කෙනෙක් නෑ කියලා. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. කියනවා රජතුමනි මේකෙ තියෙන්නේ මෙහෙම එකක් කියවවා. අපේ ජීවිතේ තියෙන්නේ මෙහෙම එකක්. ඒ තමයි අපේ ජීවිතේ තියෙනවා ඇස කන නාසය දිවකය මනස කියලා. ඒතකොට ආයතන හයක්. ඒ ආයතන හයෙන් ඇසත් රූපත් නිසා ඇසේ විඥානය උපදිනවා. එතකොට ඒ ඇහැයි රූපයයි නිසා තමයි ඇහෙන් රූපය දැන ගැනීම නැවති විඤ්ඤාණය උපදින්නේ. දැන් මේ වචනව මනසටවත් හුරු කරලා තියාගන්න. එහෙමයි ස්වාමීනි. මට මතකයි මම ඉස්සර අපි ගෙදර ඉන්න කාලේ පුංචි කාලේ අපි ළඟ ගෙදරක අහල පහල ගෙවල් වල බණ දාලා තියෙනවා. එතකොට බණ දාලා තියෙනකොට අපි යනවා ඉතින්. යනකොට ඒ බණ අහන වයසක අය අපිට කියනවා මේ බණ හරියන්නේ නැහැ බා. කිව්වද මට පුංචි කාලේ මතකයි මං හෙව මොකද කියලා මේකේ විඥානේ 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 කියන ඕක මොකද්ද දන්නේ වහලා දාපන් කිව්වා. එහෙසා. ඒ කියන්නේ විඥානේ කියන වචනේ නොහුරුයි. එහෙමයි. ඒ නිසා මේ බණ හරියන්නේ නැහැ. එහෙසා. ඒ නිසා දැන් අවසානයේ දැන්වත් මේවා අහලා හුරු කරගෙන පුරුදු කරගෙන කියවලා තිබ්බේ නැත්තම් සාමාන්‍යයෙන් ධර්මයක් අහනකොට හුරු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් අපිටත් එහෙම තමයි තිබුණේ. අපි දන්නේ නැහැ විඥාන කියන්නේ. දැන් මට මතකයි අපි ධර්මයේ ඉගෙන ගන්න කාලේ පංච උපාදානස්කන්ධය ගැන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කිව්වා. ඒව ගැන ධර්ම දේශනා කරනවා අපිට තේරෙන්නේ නැහැ මේවා. ඉතින් මට හරිය වමනාවක් තිබ්බා මේ රූපී කියන්නේ මොකද්ද, වේදනාව කියන්නේ මොකද්ද, සංඥාව කියන්නේ මොකද්ද, සංස්කාර කියන්නේ මොකද්ද, විඥාන කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. අඩුම තරමේ අවබෝධයක් නැතත් ඒ සූත්‍ර දේශනාවක් කියවනකොට හරි හිතට දැනෙන්න. එහෙමයි. එහෙම. ඒතකොට ඒ නැවත නැවත ඇහුවා. නැවත නැවත කියෙව්වා. ඒතකොට නැවත නැවත අහලා නැවත නැවත කියවලා නැවත නැවත මතක තියාගෙන නැවත නැවත සාකච්ඡා කිරීම ආදී කරුණු හේතු කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී කරුණු මුල් කරගෙන දහම් දෙසද්දී අපිට අහගෙන ඉන්න හිතෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඔබද පුරුදු වෙන්න. මේ වචන අහලා පුරුදු වෙන්න. ඒ තමයි ඇසත් රූපයත් නිසා ඇහත් රූපයත් නිසා ඇහෙන් රූපේ දැනගන්න එක උපදිනවා. ඒකට කියනවා විඥානය. ඒ තුන එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන් විඳීම සංඥාව චේතනාව. ඒ ස්පර්ශ උනාට පස්සේ තමයි විඳින එක හඳුනාගන්න එක සිතිවිලි ඇති වෙන එක. ඊට පස්සේ සජීවී බව මේක මේ දැන් සිද්ධ වෙන දෙයක් කියලා. ඊළඟ මානසිකාර්ය ඔය සියලුම දේවල් ඇති වෙන්නේ ඊට පස්සේ. ඇහැයි රූපය විඥානේ එකතු වුණාට පස්සේ. ස්පර්ශයෙන් පස්සේ. ස්පර්ශයෙන් පස්සේ. ඒ නිසා මේක හේතුඵල ධමයක් විදිහට දැනගන්න කිව්වා. මිසක්කා මම කියලා කෙනෙක් මේකේ ඉන්නව නෙවෙයි. ආත්මය කියලා කෙනෙක් ඉන්නව නෙවෙයි. දැන් ඔය බාහිර ආගම්වලදී දැන් Hindu ධර්මයේ වගේ ඒකේ කියනවනේ ප්‍රාණඝාතය එච්චර භයානක කොට සලකන්නේ නැහෙනි. දැන් ඕකේ තියෙනවා එක තැනකදී ඔය මහිති විෂ්ණු පුරාණේ වෙන්โดන ඒකේ තියෙනවා මේ අර්ජුන කියලා කෙනෙක් තමන්ගේ ඥාතීන් මරන්න යනවා. මරන්න යනකොට ඥාතීන් යුද්ධෙට එනකොට මෙයාට මරන්න බෑ දැන්. මරන්න බැරි වෙනකොට මේ විෂ්ණු දෙවියෝ එනවා. ඇවිල්ලා කියනවා නෑ නෑ උඹ මරාපන්. උඹ යුද්ධ කරපන් කියලා. ඊට පස්සේ කියනවා නෑ මට බෑ කියලා. නෑ ඊට පස්සේ කියනවා නෑ මේ තියෙන ශරීර ටික තමයි උඹලා නැති කරලා දාන්නේ. නමුත් මෙයාලගේ අභ්‍යන්තරේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙට කිසි කෙනෙකුට හානි කරන්න බෑ. ඒක ස්වර්ගස්ත වෙනවා. උඹ මේ තියෙන මේ නපුරු ශරීර ටික නැති කරලා දාපන් කියලා. එතකොට ඒ වගේ දර්ශනයක් තමයි යන්නේ. එතකොට ප්‍රාණඝාතයට බය හිතෙන්නේ නැහැ නේද එතකොට? එහෙමයි ස්වාමීනි. නේද? එතකොට හිතෙනවා මේ දුක් විඳින ශරීරයක් අයින් කරලා දානවා කියලා. ඒ වගේ දැන් ඒවා භයානක දේවල් නේ. දැන් එතකොට දැන් ඔයෙක් දැන් මේ පහුගිය ආපු තුච්ච බලවේග
මේ මිනිස්සු මනුස්සයන්ට භවිතති ගැනින් උපදපු මේ ඔකෝ මාත්මවාදිත් එක්කන යන්න. මම කියල කෙනෙක් සුවපත් කරන්නට යන කෙන්නෙ වෙන්න. මම කියන කෙනෙකුට තැනක් හදාගන්ට යන එකත් එක්කන වෙන්න. මෙතකුට මෙතර පැහැදිලිව අමහරහතන් වහන්සේ පටිච්ච සම්පාද ක්‍රියාවලි පෙනෙනවා. මම මගේ ආත්මය කියල දෙයක් නෑ. මක් නිසා දෙයක් කණයි ශබ්දයයි එකතුවීමෙන් නිසා කණයි ශබ්දය නිසා කණේ විඤ්ඥානය හට ගන්නවා. ඒ තුනේ එකතුවීම ස්පර්සය නිසා තමයි විඳින්න දැනෙන හිතන පතන දේවල් ඔක්කොම සිද්ධවෙන්. ඒ විදිර තමයි ආයතනහයි ක්‍රියාකාරිත්වය සිද්ධවෙන්නේ ඇස කණ නාසේ දිවකය මනස. එතකට මේක ඔබට විස්තර වසයෙන් තේරෙන් ඇත්තං දළවසයෙන් හිතන්න හේතුඵල දහමක්. හේතුඵල දහමක් මම මගේ මගේ ආත්මෙන් නොවෙයි කියලා. ඒ නිසා ඒ වගේ මේ තියෙන පරිච්චේදය කියවන්. මහත්තය මේ ඉස්සර භයානකවම තිබිල තියෙනවා අපේ පායාසි රජ්ජුරු අර අපි කලින් වැඩ සටහන කතා කළ පායාසි රජ්ජුරුවන්ට හිතුනා මේ ශරීරයේ ආත්මයක් තියෙනවා. ඒ නිසා මේ ආත්මය අල්ලගන්න ඕන කියලා මේ රජ්ජුරුව මොකද කළේ මනුස්සයෙක් අරගෙන මේ කලයකට දාලා වහල සීල් කරලා තියා මේ සීල් කරලා කොහෙන්වත් පිටවෙන්න බැරි විදියට සීල් කරලා දැන් තිබ්බා මනුස්සයා මැරෙනකල් අර ආත්මේ යනවා බලන්න. ඊට පස්සේ ඒ කලේ මෙයා මැරුණට පස්සේ හිමීට අරිනවා. අරිලා බැලනවා ආත්මේ යනවාද කොයි කියලා. එතකොට වටේට කට්ටිය ඉන්නවා කිසි කෙනෙකුට මෙයාගේ ආත්මේ යනවා පෙනුන්නේ නැහැ. එතකොට කිව්වා මේ වාගේ මේ පුජ්‍යලයන්ගේ මේ ඒ වෙලාවේ රජුර කල්පනා ආත්මය අල්ලගන්න එමු බලන්න. මේ ආත්මය කියනක අල්ලගන්න බෑ කියලා දැන් මෙයා මේ රජුර ගිනාපු තරකයක් ඉස්සර කරපු දෙයක්. ජීවයේ හොයන්න කරපු දෙයක්. එතකොට මේ වාගේ මේ රජුර තව මොනවදෝ ගොඩක් කරලා තියෙනවා. ඔය පායාසි රාජඤ්‍ය සූත්‍රය කියලා මේ දීඝනිකායේ තියෙන හරිම ලස්සන සූත්‍ර දේශනාව. එක එක උපමා මගින් කුමාරකශ්‍යප මහරහතන් වහන්සේ වෙන්න ඕන ඒ සූත්‍ර දේශනාව විස්තර කරන්නේ. එතකොට රජතුමාගෙන් අහනවා මේ කුමාරකශ්‍යප මහරහතන් වහන්සේ, ඉතින් රජතුමනි ඔබ රැයට හීන දකින්නවද ඇහුවා. ඔව් කිව්වා. එතකොට ඔබ ඈතට ගිහිල්ලා උයම් මල් වතුවල ඉන්නවා සැරිසරනවා දකින්නවද? රජතුමනි එවැනි කියනවා ස්වාමිනේ, එහෙම හීන පේනවා. එතකොට ඔබ මේ හීන පේන වෙලාවට ඔබ නිදාගෙන ඉන්න වෙලාවට වටේට ආරක්ෂකයෝ ආරක්ෂා කරනවාද? ස්වාමීනි දොරටුවක් ගානේ වටේ මිනිස්සු ආරක්ෂා කරනවා. දැන් ඔබ හීනේ දකින්න උයන් වතු වලට හීනේ යනකොට අර දොරටු පාලකයෝ ආරක්ෂකයෝ දැක්කද ඔබගේ ඇඟෙන් යමක් යනවා? දැක්කද කියලා? අනේ නෑ කිව්වා. ඒ නිසා මේ ශාරීරියේ මේ ජීවිතේ හේතුඵල ධමයක් විදිහට තියෙන එක ආත්මයක් වශයෙන් මෙහෙම අල්ලන්න බෑ කියලා උන්වහන්සේ විස්තර කරනවා. ඒක මොකටත් ඔය මම කිව්වට පිළිගන්නේ නැතුව සූත්‍රයේ කියවන්නේ. මේ සූත්‍රේ තව වෙනස් ආකාරයකින් අර දෘෂ්ටි කඩන එකක් තියෙන. ඒක ආත්මවාදී වෙනස් කිල්ලටත් වැඩිය මෙතන දෘෂ්ටි කඩන විදිහක් මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. හරි ලස්සනයි. එතකොට මේ බුද්ධ ශාසනයේ උපමා උපමේය මගින් ලස්සන විදිහට විග්‍රහ කරලා මිනිසුන්ගේ තියෙන අදහස් දෘෂ්ටි වෙනස් කළ සත්‍යයට ගත්ත මහරහතන් වහන්සේ නම තමයි කුමාරකශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ විචිත්‍ර ලෙස ධර්මයේ දේශනා කරනවා. මෙහෙම ඉතින් ඉස්සරත් වෙලා තියෙනවා. මේ තැනදී ආත්මයක් කියන එකක් නෙවෙයි තියෙන්නේ, හේතුඵල ධමයක් කියලා මේ මහරහතන් වහන්සේ විස්තර කරන පරිච්ඡේදය තමයි ඉනිමා වුනේ. ස්වාමීනි අපි තුලත් මම කොට තිබෙන මේ පිළිගැනීම පූර්ණ වශයෙන් නැති වෙලා යන්නේ සෝවන් වුණාමද? සෝවන් වුණාම නැති වෙනවටත් වැඩිය එහෙමයි. සෝවන් වුණාට පස්සේ සත්‍ය අවබෝධ වෙනවා. එහෙමයි. ඒ කියන්නේ මම මගේ ආත්මය කියලා දෙයක් මේ තුල නැහැ. හේතුඵල ධම. ඔව්. වැටහිම පිහිටනවා. එහෙමයි සාම. හේතුඵල ධමක් ඒකාන්තයෙන් මේක සිද්ධ වෙන්නේ හේතුඵල ධමන්ට කියලා. එහෙමයි. ඊට පස්සේ ඒ නිසා ඔහුට මම මගේ ආත්මය කියන එක ගන්න බෑ. එහෙමයි. රූපය ගත්තොත් එහෙම, වේදනාව ගත්තොත්, සංඥාව ගත්තොත් ඒක එක කරුණු මනසිකාර කරනකොට ඔහුට මම මගේ ආත්මය කියලා දෙයක් උපදින්නේ නැහැ. එහෙමයි. ඒ වගේ. ඉතින් ඒ වගේම ඒවත් ඒ වගේම තමයි ආත්මයක් ගැන එහෙම නැත්නම් මම මගේ ආත්මය කියන කරුණක් යෙදෙන්න ඕන තැන සෝතාපන්න කෙනාගේ ඒ අර සාමාන්‍යයෙන් අශෘතවත් පෘතජ්ජනයෙක්ගේ සිතිවිලි හටගන්න විදිහට නෙවෙයි හටගන්නේ. එහෙමයි ස්වාමීනි.
ඒකයි. ඉතින් ඒ වාගේ ස්වභාවයක් ඉතින් විස්තර කරලා ඒ වාගේ ස්වභාවයක් තේරෙන්නේ සෝතාපන්න කෙනෙකුටම තමයි. අපිට බුද්ධ වචනෙන් තේරුම් ගන්න තියෙන දේ තමයි සෝතාපන්න කෙනා කවදාවත් මේ සංස්කාර නিত্য වශයෙන් ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සෝතාපන්න කෙනෙක් කවදාවත් මේ සංස්කාර සුබයි කියලා ඒකවාන්ත වශයෙන් ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දුෂ්ටි සම්පන්න, දිට්ටි සම්පන්න පුජ්‍යලේ සෝතාපන්න කෙනෙක් මේ ලෝකේ ආත්මයි කියලා ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහට සෝවාන් කෙනාගේ තියෙන්නේ මේ වේද දැන් සාමාන්‍ය මිනිසයාගේ ලෝකේ තියෙන ඔක්කොම මම මගේ මගේ ආත්මය කියලා ගන්නවනේ. පුංචි දෙයක් වුණත් හැම දෙයක්ම එහෙමයි ස්වාමී. ඒ නිසානේ ප්‍රශංසාවයි නින්දාවයි මත මේ දෝලණය කරන්න පුළුවන්. දැන් මේ රටේ බල අරගලේ තියෙන ඒකනේ. එහෙමයි ස්වාමී. බල අරගලේ රටටත් ආදරේ නැහැ, ජාතියට ආදරේ නැහැ, ආගමට ආදරේ නැහැ. අනේ මේ මම කියලා කෙනෙක් වජබණ්ඩ තියෙන ජීවිතේනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒකනේ මේ සියලු අරුබුද. ඉතින් ඒ නිසා මේ දුක්ඛිත සංසාරයෙන් ගැලවෙන්න පොටක් තමයි හොයාගන්න ඕනේ. ඉතින් මේ ධර්මයක් ලැබිලා තියෙනවා. අඩුම තරමේ හිත පහදවා ගන්න කවදා හරි මේ ධර්මයෙන් පිටක් සැලසෙයි. ධර්මයට හිත පහදවා ගත්තොත්. ස්වාමීනි අවසරයි. ආත්මයක් නැහැ කියන කාරණාව තමයි ඔබ වහන්සේ පහදා දුන්නේ අපට. ඉතින් ස්වාමීනි එහෙම වුණත් මේ මම කොට තිබෙන පිළිගැනීම, මගේ අසනීපය, මගේ ජයග්‍රහණය, අපේ රට, අපේ ගම ආදි වශයෙන් මේ තුලම බැහැගෙන තමයි අපි කටයුතු කරන්නේ. ස්වාමීනි මේ කාරණාව අපිට පහදලා දෙන්නේ කොහොමද? ඉතින් ඒ සාමාන්‍ය ධර්ම අවබෝධයක් පරිපූර්ණ වශයෙන් නොලැබුණ කෙනෙකුට ඒ සිද්ධ වෙන දේ තමයි ඒ ඇහැ ගිලන් වෙද්දි මගේ ඇස් ගිලන් වෙනවා. ඊළඟට ශරීරයේ ලෙඩ වෙද්දි මගේ ශරීරයේ ලෙඩ වෙනවා. මූණ අවපැහැගන්නේද්දි මගේ ශරීරයේ ඒ හැම තැනකම මට වෙනවා කියලා මොකක් හරි එකක් මම කියලා දෙයක් වැඩ කරනවා. දැන් අර කිවි අර රූපයක් ගත්ත මේ ෆොටෝ එකක් ගත්තොත් එහෙම පිරිසක් එකතු වෙලා ගත්ත ෆොටෝ එකක් ගන්නකොට කෙලින්ම යනවනේ මම ඉන්න තැනට. එහෙමයි ස්වාමී. තේරුණානේ. එතකොට එහෙම එකක් දැන් බනහද්දින් වුණත් මම මගේ කියන දැන් වැඩි ඕනේ වැඩසටහන් වලට ආපු අය මම ඉඳ ගන්න තැන කියලා ඉඳ ගන්න තැන අල්ලන්නේ. එහෙමයි නේද? ඊට පස්සේ සමහර අය කැමරා වලට ආසා තියෙන්නේ. එතකොට ඒ වගේ එක එකම වැඩ කරනවා. එතකොට මේක මෙහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මෙහෙම හිතන්නකො මහත්තයා වුණා කුෂ්ඨයක් හැදිච්ච කෙනෙක් යනවා මේ වෙදෙක් ගාවට. වෙදෙක් ගාවට ගිය පමණින් කහන එක නතර වෙනවද? නෑ. ඊට පස්සේ ඒ වගේ තමයි බණ හඬ ආපු පමණින් සක්කාය දිටිය නැති වෙන්නේ නෑ. මම මගේ ආත්මය කියන එක නැති වෙන්නේ නෑ. ඊට පස්සේ දැන් ඔන්න වෙදා ටික ටික වෙදකම් කරනවා. වෙදකම් කරන්න පටන් ගත්තා කියලා කහන එක නතර කරනවද? නෑ. ඒත් නෑ. ඉතින් අරහෙන් වෙදකම ඖෂධේ වැඩ කරන්න තමයි මෙයාගේ කහන එක අඩු වෙවි යන්නේ. යම් දවසක නිට්ටාවට සෝනාද කහනවා කියන එකක් එයාට යෙදෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ධර්මයේ අහද්දිනොත් මම මගේ ආත්මය කියන එකේ හිත වැඩ කරනවා. එතකොට නමුත් අර ධර්මයෙන් දැන් මේ අහලා උපමා වලින් දැන් සාමාන්‍යයෙන් එක මීට අපි දැන් මීට කලින් කියපු ඒ උපමා වලින් විස්තර කරන දේවල් එකපාරම කෙනෙකුට ගෝචර නොවෙන්න පුළුවන්. නමුත් මේවා කාලෙන් කාලෙට අහලා මානසිකාර කරලා හිතලා නුවණින් විමසලා ওই කාලයක් යනකොට අර බෙහෙත වැඩ කරනවා වගේ ටික අර තමන්ගේ ජීවිතේ ප්‍රශ්නවලදී ඇයි මම මෙහෙම දුක් විඳින්නේ මේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවද? අපි කියමු මරණයට බය වුණොත් කල්පනා කරන්න ඕන මැරෙනවා කියන එක කවුද මැරෙන්නේ? ඇහැද, කනද, නාසයද, දිවද, කයද, මනසද එහෙමයිස කියලා හොඳට විමසනවා. එතකොට අපේ ජීවිතේට දුක ගෙනල්ලා දුන්නේ මේ ආයතන හයමයි. ඒතර අපි රකින්න හදන්නේත් මේ ආයතන හයමයි. අපි මුලා වුනේත් මේ ආයතන හය නිසාමයි. මේ ආයතන හය පිනවන්න ගිහිල්ලාමයි නිරේ වැටුනේ. තිරිසන් ලෝකේ වැටුනේ, പ്രേත ලෝකේ වැටුනේ. ඉතින් මේ ආයතන හය අපි රකින්නේත් මේ ආයතන හයමයි. ආදරණීය වදකයා වගේ පෝෂණය කරන්නේ මේ ආයතන හයමයි. එහෙම කියලා තමන් විමසා ඉන්නකොට මේ ආයතන හය කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය ටික ආත්මය කියන අදහස ටික ඔහුගේ ජීවිතෙන් තුරන් වෙලා යන්න පටන් ගන්නවා. අර
කුෂ්ටිට බෙහෙත වැඩ කරනවා වගේ. ඉතින් ඒ අතර තුරත් එයා එක එක වැලවල් වල වැටෙනවා. නමුත් හිමීට හිමීට එයා මානසිකාරය දියුණු කරගෙන යනවා. ස්වාමීනි, තව කාරණාවක් දැන්න. ඇහැ ඉදිරියේ රූපයක් දැක්කහම, එහෙම නැත්නම් දිවට රස දැනුණාම, ඒක අපි ඇස ගැන අපි කල්පනා කරොත් ඇස රූපය විඥානය ආදි වශයෙන් හේතුඵල දහම එතන අපි දහම් පුරුදු කරනකොට මානසිකාර කරන්න ඕනද? දැන් ඒක මෙහෙමයි. ඒක අහපු දේවල් සිහි කරලා මානසිකාරයේ පවත්වන්න ඕන. එහෙමයි. නැත්නම් කොහොමද තේරුම් ගන්නෙ මේක? මෙහෙමයි මෙහෙමයි කියලා. දැන් අපි කල්පනා කරන්නකෝ මහත්තයා, දැන් අපි කවුරු හරි දැන් වාහනයක් මේ පදවන්න ඉගෙන ගන්නවා. එහෙමයි. ඒක ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට එයාට උගන්වනවා. දැන් උගන්වන කරුණු ටික එයා මතක තියාගත්ත පමණින් එයාට හොඳ රියදුරෙක් වෙන්න පුළුවන්ද? ඒ ගන්නගත්ත දේ මනාව යොමු කරලා ඒ ශිල්පේ යෙදෙන්න ඕන නේද? ඊට පස්සේ එන ඒවට පාරේ ගිහිල්ලා වාහනවලට මුහුණ දෙන විදිය නේද? ඒ මොහොතට මුහුණ දෙන විදිය ඒව ඉගෙන ගන්න ඕන. ඉතින් එයාගේ පුහුණුව. ඉතින් ඒ වගේ තමයි මේකත් මේ කියලා දෙන දහම් කරුණු ටික ටික පුහුණු කරන්න ඕන. මා නුවණින් විමසන්න ඕන. ආ ඇත්තද මේවා කියලා විමසලා බලන්න ඕන. කොහොමද මේක වෙන්නේ කියලා ඒ දහම් කරුණු දාලා විමසලා බලන්න ඕන. එතකොට තමයි හිත ඒ දහම් මානසිකාරයේ වැඩ කරන්නේ. එහෙමයි. එහෙම තියෙනවා ඉතින්. අවසරයි සර්. ඉතින් ඒ නිසා අපි මහත්තයා දැන් අහන අයට තව දහම් කරුණු ටිකක් ඉගෙන ගන්නත් එක්ක අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. අවසරයි සර්. අපේ මිලිඳු රජතුමා අහනවා, ස්වාමීනි නාගසේනියන් වහන්සේ, යම් තැනක ඇසේ විඥානේ උපදීද මනෝවිඥානේ උපදින්නේ තෙතනද? දැන් හරි වටිනා ප්‍රශ්නයක්. එහෙමයි සර්. දැන් ඇහේ විඥානේ දැන් ඒකිට වෙන්නේ මෙහෙමයි. දැන් ඇස කන නාසය දිවකය මනස කියන එකනේ බාහිරට විවෘත. ඔව් ස්වාමීනි. දැන් බාහිරට මේක මේ ඇරිලා තියෙන්නේ, බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ඇහැ. කන, නාසය, දිව, ශරීරය. දැන් මනසක් කියන එකක් අපිට හොයාගන්න බෑ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයට පිලිසරණ වෙන්නේ මනස. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මෙයාලා මේ ඇහැ වැඩ කරනකොට මේ ඇහෙන් වැඩි ගන්නේ මනස. කනෙන් වැඩේ ගන්නේ මනස, නාසයෙන් වැඩේ ගන්නේ මනස, දිවෙන් වැඩේ ගන්නේ මනස, කා ශරීරයෙන් වැඩේ ගන්නේ මනස. මේ අය ළඟ තියාගෙන වැඩ ටික කරගෙන ඉන්නේ මනස. එතකොට මේ මනසට එළියට පනින්න වෙන දොරක් නැහැ. ඇහැ හැර, කන හැර අපේ හිත ගියොත්, අපි යන් රූපේ දැක්ක ගමන් හිත ගියා. එයානේ ආගේ හිත ඇහැ හරහා ගියේ. එහෙමයි. හඬ ඇහුන ගමන් හිත ගියා කියනවා. එතකොට යාගේ ස්වාමීනි අහපව හැමතැනම හිත ගියා කියලා කියනවනේ. අපි කණෙන් ඇහුණත් නාසයෙන් දැනුණත්. ඔව්, ඒ සුවඳට පුදුම විදිහට හිත ගියානේ. එහෙමයි ස්වාමීනි. පුදුම රහක් ඒ කෑමට නම් හිත ගියා කියනවා. ඒ කියන්නේ හිත යන්නේ නාහය හරහා. එහෙමයි. ඇස හරහා, කන හරහා, දිව හරහා, මනස හරහා. රජ්ජුරුව අහන්නේ ප්‍රශ්නේද ස්වාමී? රජ්ජුරුව අහන්නේ ඒක තමයි. ඉතින් ඒ මනස යමක් අල්ලගන්නේ විඥානෙන්නේ, ඒක මනෝ විඥානෙ. ඉතින් රජ්ජුරුව අහනවා, යම් තැනක ඇසේ විඥානෙ උපදීද මනෝ විඥානෙ උපදින්නේ තෙතනද? එහෙමයි. දැන් අපිට මෙහෙම එකක් තියෙනවානේ, ඇහේ රූපේට අදාළව ඇහේ විඥානෙ හටගත්තොත්, ශබ්දයට අදාළ විඥානෙ හටගන්නේ රූපේ නෙවෙයි, ශබ්දේ දෙවිදිහකට. ඒතර රූපේටවත් හඬටවත් නෙවෙයි ගාහන විඥානේ, නාසය විඥානේ හටගන්නේ ගඳ සුවඳට. ඒතර රසය දිවේ විඥානේ, ජීවා විඥානේ හටගන්නේ රූපේටවත් හඬටවත් එහෙම නැත්නම් ගඳ සුවඳටවත් නෙවෙයි, රසයට. ඊළඟට කායික විඥානේ, කාය විඥානේ, කාය විඥානේ ශරීරේ හටගන්න විඥානේ හටගන්නේ රූපේටවත්, ශබ්දේටවත්, ගඳ සුවඳටවත්, එහෙම නැත්නම් රසයටවත් නෙවෙයි, පහසටයි හටගන්නේ. එතකොට මේ වෙලාවේ අහන්නේ, ඒතර වෙන වෙන විදිහට විඥානේ හටගන්නේ. එතකොට නමුත් මනෝ විඥානේ කොහෙද හටගන්නේ?
එතකොට මේ රජ්ජුරු අහනවා ඇහැට පේන රූපේ හටගන්නවානේ චක්කු විඤ්ඤාණි, එතනමද මනෝ විඤ්ඤාණි හටගන්නේ? ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා. දැන් මේක තේරෙන්නේ නැතුවා වගේ කියලා හිතුනොත් බය වෙන්න එපා, දිගට අහගෙන යන්න. මොකද අපේ නාගසේන මහරහතන් වහන්සේ කොහොම හරි මේක විස්තර කරයි. ඊට පස්සේ මහරජාණෙනි යම් තැනක ඇසේ විඥානෙ උපදිනවද එතනමයි මනෝ විඥානෙ උපදින්නේ. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැක්කද ඒකමයි මනසටත් අරමුණු වෙන්නේ. කනෙන් ශබ්දයක් ඇහුවද ඒකමයි මනසටත් අරමුණ වෙන්නේ. ඇහි විඥානෙ උපදින තැනමයි මනෝ විඥානෙ උපදින්නේ. කනේ විඥානෙ උපදින තැනමයි මනෝ විඥානෙ උපදින්නේ. ස්වාමීනි අවසරයි. ඇහි විඥානය ඇති වෙන විට මනෝ විඥානය ඇති නොවුනනම් ඇති වෙනවද? ඒක අනිවාර්යෙන් ඇති වෙනවා. දැන් බලමු මෙතනින් කියනවා. කිම ස්වාමීනි නාගසේනයන් වහන්ස ඇසේ විඥානයේ පළමුවෙන් උපදිනවද මනෝ විඥානයේ පසුව උපදිනවද අහනවා. ඉස්සල්ලා කෝකද වැඩි හිත එන්නේ? එහෙම නැත්නම් ඉස්සල්ලා මනෝ විඥානය ඇති වෙලා පස්සේ ඇහි විඥානය උපදිනවද? මහරජාණනි ඇසේ විඥානය ඉස්සල්ලා උපදින්නේ. ඇහෙන් තමයි ඉස්සල්ලා දකින්නේ. පස්සේ තමයි ඒක මනසින් ගන්නෙ. ඇහි විඥානය ඉස්සල්ලා උපදින්නේ, ඊට පස්සේ තමයි මනසින් ගන්නෙ. මනසට හිතිච්ච දෙයක් බලනවා නෙවෙයි, බලපු දෙයි මනසට හිතෙන්නේ. එහෙමයි අවසරයි ස්වාමී. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ඇසේ විඥානේ පළමුව උපදිනවා, මනෝ විඥානේ උපදින්නේ පසුව. කිම ස්වාමීනි නාගසේනියන් වහන්සේ ඒ කියන්නේ ඇසේ විඥානේ මනෝ විඥානේට අණ කරනවද මම පළමුව උපදිනවා උඹ පස්සේ ඉපදියන් කියලා. ඊට පස්සේ කියනවා නැත්තම් මනෝ විඤ්ඤාණය ඇහි විඤ්ඤාණයට කියනවාද නුඹ පළමුවේ ඉපදියම් මම පස්සේ උපදින්නම් කියලා. මහරජාණෙනි එහි තිබෙන්නේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් මිසක් එකිනෙකා කතාබහ කරගන්න එකක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් තමයි, එකිනෙකාගේ ප්‍රත්‍යයෙන් තමයි මේක තියෙන්නේ කියනවා ස්වාමීන් නාගසේනියන් වහන්සේ. එතකොට යම් තැනක ඇසේ විඤ්ඤාණය උපදිනවා නම් එතන මනෝ විඤ්ඤාණය උපදින්නේ කොහොමද? ඔනේ කොහොමද මේක වෙන්නේ කියලා අහනවා. මහරජාණෙනි මනෝ විඤ්ඤාණය චක්කු විඤ්ඤාණයට නැඹුරු වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇහැ හැම වෙලාවෙම නැඹුරු වෙලා තියෙනවා මේ මනස ඇහැ පැත්තට. බලන දේවල් වලට නැඹුරු වෙලා තියෙනවා. කනේ අහන දේවල් වලට මේ හිත නැඹුරු වෙලා තියෙනවා. නැඹුරු වෙලා කියන්නේ ඒ පැත්තට ටිකක් බර වැඩි. එහෙමයි ස්වාමීනි. ඒ පැත්තට ටිකක් බර වැඩි, නැඹුරු වෙලා තියෙන්නේ. දැන් අපි කියන්නේ ටීවී බලන්න මෙහලා නැඹුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට තමයි හිත වැඩි යොමු වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා දොරටුව බවට පත් වෙලායි තියෙන්නේ. ඒතකොට මනස යන එන දොර විදියට පත් වෙලා තියෙන්නේ. ඇහැ කන නාසය දිවකය මනස. මේ ඇහැ කන නාසය දිවකය මේ ආයතන පහ, මේ ශරී මේ ආයතන පහ තමයි මේ මනසට යන්නේන දොර වෙලා තියෙන්නේ. පුරුදු වෙලා ඊළඟට පුරුදු වෙලා තියෙන්නේ. මනස පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවෙම ඇහෙන් රිංගන්න. කනෙන් රිංගන්න, නාසයෙන් රිංගන්න, දිවෙන් රිංගන්න, ශරීරයෙන් රිංගන්න තමයි මනස පුරුදු වෙලා තියෙන්නේ. මේක ඉගෙන ගැනීමේ වාසියක් තියෙනවා. ඒ තමයි එක්කෝ මේ ක්‍රමේ තේරුම් ගත්තොත් ඇස කන නාසය දිව කය සංවර කරලා හිත සංවර කරගන්න පාරක් හොයාගන්න ඕන. එහෙම නැත්තම් මනස සංවර කරලා ආයතන පාලනය කරගන්න උහුරු වෙන්න ඕන. පහක් පාලනය කරලා එක්කෙනෙක් පාලනය කරන එකද හොඳ? එක්කෙනෙක් පාලනය කරලා අර පහම පාලනය කරගන්න එකද? එක්කෙනෙක් පාලනය කරගෙන පහම පාලනය කරගෙන දිනන වාසිනේ. ඒකයි. එහෙනම් ඉන්ද්‍රිය සංවරයේ කරගන්න බලවත්ම වැඩ කරන්න ඕනේ මනස. මනසෙන් තමයි තියෙන්නේ. ෆෝන් එකෙන් ගැලවෙන්න වඩාත්ම උචිත ස්ථිරසාර ක්‍රමේ හිතින් මේක නවත්ත ගන්න එක. මොකද එක ෆෝන් එකක් අයින් වෙනකොට තව ෆෝන් එකක් එනවනේ. ඒකට එහෙම නැත්තම් කොයි හරි ෆෝන් තියෙනවනේ. ඊළඟ කයි කතන්දර අපි කියමු මේ රටේ ලෝකේ ඒ වගේ ඇවිස්සෙනවා නම් ප්‍රවෘත්ති බලලා ඒව ප්‍රවෘත්ති බලන්නේ නැහැ කියලා හිතමු කවුරුනි මිනිස්සෙක් හරි ඔකන්ට දානවනේ. එතකොට ඒ නිසා මනසේ තමයි මේක තියෙන්නේ. අපි බලමුකෝ මේකේ විස්තර.
ස්වාමීනී නාගසේනයන් වහන්ස තැමිකි තියෙනවන් මනස එක එකට හැසිරිලයි තියෙන. එතකොට ඇහේ විඤ්ඥානයත් එක්ක තමයි මනෝ විඤ්ඥානය එකට වැඩ කරන්න. පුරු දෙලති නියාලුව දෙන්න වගේ. ඒ නිසායි කිව්ව මේක මෙහෙ වෙන්නේ. දැන් අපිට මනසින් අපි යමක් මනෝලෝකයක හිටිය කියන්නේ එක්කෝ ඇහෙන් දැකපු රූපයක්, කණෙන් අහපු ශබ්දයක්, නාසයෙන් විඳපු ගඳ සුවඳක්, දිවෙන් විඳපු රසයක්, කයින් විඳපු පහසක් එක්කන හිත වැඩ කරන්නේ. හේතුව මේ හිත ගිහිල්ලා තියෙන ඔය දොරටු හයෙන් තමයි. ඒ මනසට අමුද්‍රව්‍ය සැපෙන්නේ අර මනසට අමුද්‍රව්‍ය කියන ආහාර. මනසට ආහාර සැපෙන්නේ ඉන්ද්‍රියම් පහෙන්. ඊට පස්සේ කියනවා ස්වාමීන් නාගසේනියන් වහන්සේ මනෝ විඥානේ චක්කු විඥානේට නැඹුරු වෙලා නිසා යම් තැනක චක්කු විඥානේ උපදිනවා නම් එතන මනෝ විඥානේ උපදිනවා කියන කරුණ කොහොමද වෙන්නේ? උපමාවකින් පැහැදිලි කරලා දෙන්න. නැඹුරු වෙලා තිනවා කියන එක. කිව්වා රජතුමනි වැස්ස වහිද්දී වතුර ගලා යන්නේ කොයි පැත්තෙන්ද? ඔන උපමාව. ස්වාමීනි පහතට නැඹුරු වූ යම් තැනක් ඇද්ද එතනින් වතුර ගලාගෙන යනවා. පහත් තැනින් වතුර ගලාගෙන යනවා වැස්සක් කෙනෙකුට. රජතුමනි දෙවෙනි පාර වැස්සක් ආවොත් ඒ වැස්සේ වතුර කොයි හරියෙන්ද ගලන්නේ? කොහෙන්ද ගලන්නේ? අර ඉස්සෙල්ලා වැස්සෙන් වතුර ගිය තැනින්ම තමයි දෙවෙනි පාර වැස්සෙත් වතුර යන්නේ. කිම මහරජාණෙනි අර කලින් ගලා බැස්ස ජලය පස්සේ ගලා බසින ජලයට අණ කළාද මම යම් තැනකින් ගියාද උඹත් වරෙන් ඒ පැත්තෙන් කියලා. අනේ නෑ ස්වාමීනි, නැත්තං පස්සේ වතුර කත කිව්වද උඹ ගිය තැනීමයි මාගත එන්නේ කියලා කතා බා කරගත්. අනේ නෑ ස්වාමීනි, ඒ කතා බස් කළේ නෑ. ඒ දේහේ හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාකාරිත්‍ය අනුව පහලට නැඹුරු වෙලා තිබ්බ තැනින් වතුර ගියා. අර වතුර යන්න සුදුසු තැනක් තිබ්බේ නැඹුරු වෙලා ඒ තැනින් ගියා. ඒ වගේ තමයි හිත වැඩ කරන්නේ ඇහත් එක්ක කනත් එක්ක. ඒ නිසා තමයි රූප බලලා ඒ වගේ ඇතුළ බය වෙන්නේ. ඒ නිසා තමයි අහන දේවල් නිසා ඇතුළ බය වෙන්නේ. මේ අහන දකින දැන් ටීවී බල බලා මේ පෞගේ කාලේ තිබ්බ අල කලංචි ටික බලලා මිනිස්සු කොච්චර බය වුණාද? ඒ බය වුණේ බයවීම එන්නේ ඇහැට නෙවෙයිනේ. බයවීම එන්නේ මොකටද? මනසට නෙන්නේ. ඇයි ඒ මනස බය වුණේ? බැලුවේ ඇහෙන්නේ. ඒ කියන්නේ ඇහත් එක්කයි හිත වැඩ කළේ, කනත් එක්කයි හිත වැඩ කළේ. ඒ නිසයි ඒක වෙන්නේ. ඊට පස්සේ මහරජාණෙනි එබඳු දෙයක් යම් තැනක චක්කු විඤ්ඤාණය උපදිනවද ඒ උපදින ස්වභාවයට නැඹුරු වී තිබෙන මනෝ විඤ්ඤාණය එතනමයි උපදින්නේ. ඇහැ වැඩ කරපු තැනම තමයි හිතත් වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට විස්තර කරලා ඒකිනේක කතා බහ කිරීමක් නැහැ. හිත ඒ විදිහට වැඩ කරනවා හේතුඵල ධමයක් අනුව. ස්වභාවයේද ස්වභාවිකව ස්වභාවයක් එක සසරේ තියෙන දෙයක්. මේ ජීවිත පැවැත්ම. ස්වාමීන් නාගසේනියන් වහන්ස මනෝ විඥානයේ දොරටුව බවට පත් වී ඇති නිසා යම් තැනක චක්කු විඥානය උපදීද එතන මනෝ විඥානයත් උපදින බව සිදුවන්නේ කෙසේද? දොරටුවක් වෙලා තියෙනවා කියන්නේ මං කියවනේ ඇහැ. මං කියව කියන්නේ මේ දේශනාවේ තිබ්බ එක. ඇහැ අස්සෙන් තමයි මේ හිත රිංගන්නේ කියලා. හිත එළියට පනින්නේ ඇහැ ඇහෙන්. කන එළියට පනින්නේ මේ කන. සිත එළියට පයින්නේ කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් තමයි හිත එළියට පයින්නේ. ඊට පස්සේ කිව්වා කොහොමද ඒක මට තේරුම් කරලා දෙන්නේ කොහොම? ඊට පස්සේ කිව්වා රජතුමනි එක නගරයක් තියෙනවා, ලොකු ප්‍රාකාරයක් තියෙනවා, ඒකේ එක දොරක් තියෙනවා. ඒ දොරෙන් මිනිස්සෙක් යනවා. එතකොට දෙවෙනි පාර මිනිස්සෙක් එතෙන්ට ඇවිල්ලා ඒ මිනිස්සයා කොහෙන්ද යන්නේ? කොහෙන්ද යන්නේ? අර දොරෙන්මයි යන්නේ. හේතුව ඒ මනුස්සයාට යන්න තියෙන ඒ දොර. ඒ වගේ තමයි ඇහෙන් විඤ්ඤාණය හටගන්නවා, මනසත් විඤ්ඤාණය හටගන්නේ ඇහැ හරහා ඒ දොරටුවෙන්මයි. හේතුව මේ මනස නැමැති ආයතනයට දොරක් තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනසත් ඇස කන නාසය දිවකයත් එක්කයි. මේකෙන් තමයි හිත එළියට පනින්නේ, හිතට එක එකව ගන්නේ. ඊට පස්සේ ඒක නිසා තමයි මේ මහත්ය දැන් මේ අනුව බලනකොට ළමයෙක්ගේ හොඳ මනසක් හදන්න නම් එහෙනම් එයාට ඇහෙන් බලන දේවල් බලපානවද නැද්ද? බලපානවා නේද ස්වාමී.
හොඳ ළමේ කදන්ටනං ඇහැට පෙන්න දේ බලපානවා. කනට ඇහෙන දේ බලපානවා. නාසයට දැන්න දිව කය මනස ශරීරයට දැනෙන පාසවල් බලපානවා. ඒ නිසා සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ළමයෙක්ගේ මානසික මට්ටම හොඳ කරන්න හෝ එහෙම නැත්තම් අපි කියමු මානසික රෝගියෙක් වුණ කෙනෙක් හොඳ මට්ටමකට ගන්න හෝ ඔහුට රූප ශබ්ද ගන්ධ රස වලින් යම්කිසි බලපෑමක් කරන්න වෙනවා. ඒ නිසා තමයි මහත්මයා අර සමහර රෝග වලට පත් වුණ අයට ටීවී දාලා ඔය මාළු ටැංකි තියලා අර යාගේ මනස පොඩ්ඩක් වෙනස් කරන්න හදන්නේ. මනස වෙනස් කරන්න හදන්නේ රූප ශබ්ද ගන්ධ රසත් එක්ක. ඉඳුරන් ඔස්සේ නේද? ඉඳුරන් ඔස්සේ. එහෙමයි. හේතුව තමයි මේ මනස වැඩ කරන්නේ රූප ශබ්ද ගන්ධ රසත් එක්ක. එහෙමයි. මේ පහසත් එක්ක. එහෙමයි සම්. මේක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්ස යම් තැනක චක්කු විඤ්ඤාණය උපදීද එතන මනෝ විඤ්ඤාණය උපදින්නේ පුරුද්දට කියලා වචනයක් වනේ පුරුද්දටයි මේක වෙන්නේ කියලා ඒක කොහොමද අහනවා වෙන්නේ ඒ කියන්නේ ඇහි ඇහින් රූප බලනකොට එතන හිත වැඩ කරන්නේ ඇයි පුරුද්දට කියලා ඒක කොහොමද වෙන්නේ කියලා අහනවා හරි ලස්සන උපමාවක් කියනවා කියනවා ඔන්න කරත්තයක් යනවා ගැල් කරතර පොලිමක් ගැල් යනවා යනකොට අර ගැල් පාරවල් පාරේ හිටිනවනේ එහෙමයි. ඊට පස්සේ කාලෙක ආය ගැල් පෝලිමක් එනවා. එතකොට මේ ගැල් පෝලිමේ කරත්ත රෝද ටික යන්නේ කොහොමද? අර රෝද දිගේම ඔන්න ගම් වල හරිද? තාර දාලා නැති ගම් වල ත්‍රිවිල් යනවා. ගිහිලා ගිහිලා අර රෝද තුන පාරවල් තුන පාරවල් තුන හිටිනවා. එහෙමයි. ඊළඟ පිටිපස්සෙන් එන ත්‍රිවිල් එකේ කොයිකේද යන්නේ? ඒ පාරෙම තමයි යන්නේ. ඇයි පුරුදු වෙලා තියෙන්නේ ඒක? ඒකෙන් තමයි යන්නේක පහසු. ආන් මේ වගේ තමයි. ඇහෙන් රූපේ වැඩ කරනකොට ඇහි විඥානේ වැඩ කරනකොට ඒකෙම තමයි අර මේ මනෝ විඥානේ වැඩ කරන්නේ. කන ශබ්ද, කන නාසයත්, දිවත්, ශරීරයත් ඔය ඔක්කොම මේ විදිහට. එහෙමයි. ඇහි විඥානේ හට ගන්නකොට ඒ සමගම මනෝ විඥානේ හට ගන්න නිසාද අපිට රූපේ පේන්නේ නැත්නම් රූපේ නොපෙනේ නෑ රූපේ පේන්නේ ඇහි විඥානේ නිසානේ එහෙමයි ඒක හිතට යන්නේ එහෙමයි ඒක මතක හිතේ කාරණාවක් බවට පත් වෙනවා ඒක හිතේ කාරණාවක් බවට පත් වෙනවා දැන් කනේ කෘත්‍ය සද්දේ ඇහෙන එකනේ එතකොට කවුරු සද්දේ ඇහුණා ඉවරයි ඒකනේ කනේ කෘත්‍ය ඒතකොට මේකා මට බැන්නා කියලා මැරෙනකල් මතක තියාගෙන ඉන්නේ හිතෙන්නේ එහෙමයි සාර සද්දේ ඇහිලා නැති වුණානේ. එහෙමයි. ඒතර මනෝවිඤ්ඤාණය වැඩ කරපු නිසා ඒක හිතේ වැඩ කරන්න ගත්තේ. ස්වාමිනේ සමහර අවස්ථාවල අපිට අපි වෙනත් කාරණාවක් සිද්ධ කරමින් ඉන්න අතරවාරයේ අපි ඉදිරියෙන් යන්නේ ණය බොහෝ දිනක ගියාවයි වගේත් යම් දල මතකයක් තියෙනවා. නමුත් පැහැදිලි කාරණාවක් විදිහට මතක නැති මේ ඒක බලපඤ්ඤානේ පිහිටීම නැතිවමත් එක්කනේ නේ. එහෙමයි ස්වාමිනේ. එහෙම තියෙනවා ඉතින්. දැන් මෙතන ආපහු විස්තර කරනවා. එතකොට නාගසේනියන් වහන්සේ චක්කු විඥානෙ උපදින තැන මනෝ විඥානෙ උපන්නත් උපදින්නම් සමග හැසිරෙන නිසා නම් මේ සිදුවන්නේ කෙසේද? ඒ කියන්නේ මෙච්චර කාලයක් එකට හැසිරිලා තියෙනවා කියලා කියවනේ මේ ඇස කන නාසය දිව කයත් එක්ක මනස නිතර හැසිරිලා තියෙනවනේ ඒක තේරුම් ගන්න කොහොමද කියලා ඇහුවා. කිව්ව රජතුමනි ඇඟිලි මුද්‍රාවෙන් ගණන් හදනවා සංඛ්‍යා ලේඛන වලින් ගණන් හදනවා නොයෙක් ශිල්ප ස්ථානයන්හි අලුතින් පැමිණි කෙනෙකුට ඒ ගණන් කිරීමේ ප්‍රමාදයක් සිදුවන්න පුළුවනි. නමුත් ඔහු එය නැවත නැවත අවධානයෙන් යුතුව කිරීමෙන් ඒ සමග හැසිරීමෙන් ප්‍රමාදයක් නැතිව ඒ ගණන් කිරීම කරනවා. ඕකට සල්ලි ගණන් කරන එක ගන්න බෑ. දැන් ඉස්සල්ලාම කෙනෙක් ආපු ගමන් හිමීට ඕක පුරුදු වුණාට පස්සේ මේ කතා කර කර ඉඳින් පටපටපට ගාල ගණන් කරනවානේ. එහෙමයි සාම. නේද? ඔය සල්ලි ගණන් කරන අය කවුන්ටරේදී අපි පුදුම විදියට ගණන් දැන් ඒක පළවෙනි ඉස්සල්ලාම කෙනාට බෑනේ. හේතුව අරක පුරුදු වෙලා. ඒ වගේ වේගෙන් කරලා කරලා පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඇස කන නාසය දිව කය මනසෙන් රූප ශබ්ද ගන්ධ රස පහස විඳිනුට ඒ එකම වේගෙන් වැඩ කරනවා. දැන් අපි කතා කළේ අර මුදල් ගණන් කරන ගමන් කතා කරනවා කියලා. වෙන වැඩ ගොඩක් කරනවා අරක කරන ගමන් යාට හොඳට මතකයි. ඉතින් ඒ වගේ එක පුරුද්දට යනවා මේ විදිහට තමයි පුරුද්දට ගිහිල්ලා තියෙන්නේ දැන් මහත්තයා දැන් ඔන්න පහසක් ලැබුණාට පස්සේ මනසින් අරමුණු කරනවා මේ පහස දිගට විඳපන්
ඔන්න රාගය උපදිනවා. එතකොට ඒ කායික ක්‍රියාවකින්ම රාගහිත සංසිඳෙනවා. ඒ කියන්නේ රාගයේ හිත රාගේ දෘප්තිමත් කරගන්නවා යා. එතකොට කයෙන් වැඩගත්තා මනස. ඒ කියන්නේ කයේ වැඩ කළේ මනස. ඒ වගේ තමයි කනෙන් අහන දේවල්, ඇහෙන් බලන දේවල්, ඒ ඔක්කොම අර හිත තමයි තෘප්තිමත් කරගන්න. මනසේ වමනාව පිරිනම්. දැන් තෘප්තිමත් කරගන්නට හදන්නේ ඇහැ නෙවෙයිනේ. ඇහැ කොහොමද මහත්ය තෘප්තිමත් කරගන්නේ? ඇහැ පේනවා 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 ඉවරයක් තියනවාද? එදුර මේකේ සීමා කඩුළු ඔක්කොම ටිකේ තියෙන්නේ මනසේ. මනසනේ කියන්නේ දැන් බැලුව ඇති. ඉතින් මේක ඇති කියලා කියන්නේ ඇහැ මනසනේ. ඇහැ ඉතින් මේකෙන් පේනවා පේනවා ඉවරයක් නැහැනේ. සද්ද ඇහෙනවා ඇහෙනවා ඉවරයක් නැහැනේ. ගඳ සුවඳ එනවා එනවා ඉවරයක් නැහැනේ. මේක කොච්චරවත් දිවෙන් දානවා දානවා ඉවරයක් නැහැනේ මේකට. මනසනේ කියන්නේ දැන් ඇති කියලා. ඒ නිසා දැන් පැහැදිලිද? ඉන්ද්‍රියන් 6ටත් එක බලවත්ම බද්ධ වෙලා තියෙනවා මනස. ඒ නිසා යම් කෙනෙක් මනස සංවර කරන්න ඕනේ නම් එක පියවරක් තියෙනවා. ඒ තමයි ඇහැ සංවර කරන එක. කියන්නේ ඇහෙන් ඇවිස්සෙන දේවල් නොබලා ඉන්න ඕන. කනෙන් ඇවිස්සෙන දේවල් නොහා ඉන්න ඕන. නාසයෙන් ඇවිස්සෙන දේවල්, දිවෙන් ඇවිස්සෙන දේවල්, ශරීරයෙන් ඇවිස්සෙන දේවල් නොලබා ඉන්න ඕන. එහෙම නොලබා ඉන්නකොට මනස සංවර වෙනවා. මනස සංවර වෙනකොට ඇහැ සංවර වෙනවා. මොකද මේ දෙකම එකතන වැඩ කරන නිසා. නැත්තම් මනස වෙනම නියෝග දෙනවා නේද සාමි? නැත්තම් මනස නියෝග දෙනවනේ. දැන් අපි කියන්නේ කොන්න ෆෝන් එකට බැහි වෙච්ච කෙනෙක් ඒක අතහැරියට පස්සේ මනස කියනවනේ බලපම් 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 කියලා. එහෙමයි. ඊළඟට ඔය එක එක සමාජ ශාලා, එක එක මේ තැන් තියෙන තැන් වලට ඒ හිතෙන් කියනවනේ ඵලයන් 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 කියලා. ඊට පස්සේ මේ ශරීරය, ඕකට හොඳ විස්තරයක් තියෙනවා මහන්තයා. ඕකට තියෙන හොඳ විස්තරයක් තමයි මේ මොකද්ද අර සූත්‍රය තින්නේ මේ ඔන්න මේ ප්‍රාණීන් 6 දෙනෙක් ගැට ගහලා තියෙනවා. ඒ ගැට ගහලා තියෙනකොට මේ මෙයාලන් එහෙට දුවනවා මෙහෙට දුවනවා 6 දෙනා එකට ගැට ගහලා. ඒතකොට ඉවරයක් නැහැ. ඒතකොට මේ ප්‍රාණීන් 6 දෙනා අපි කියමුකෝ වඳුරා, නාරියා, ඊළඟට බල්ලා, නයා, උකුස්සා ওই වගේ සත්තු. එතකොට මේ මුං අහසට යන්නේ උකුස්සා බලන්නේ අහසට යන්නේ. සර්පයා බලන්නේ තුඹසට යන්නේ. ඊට පස්සේ නරියා බලන්නේ සොහනට යන්න. බල්ලා දඟලන්නේ ගමට යන්න. එතකොට ඔක කිඹුලා ඉන්නවනම් කිඹුලා බලන්නේ ගඟට යන්න. ওই වගේ එහෙට මෙහෙට දුවනවා. එතකොට මෙතන යම් කිසි කෙනෙක් බලවත් උනාද ඒ කෙනා තමයි ඇදගෙන යන්නේ. ඒ වගේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස වලින් අපේ හිත වැඩිපුරම ආසාවට යොමු වෙච්ච එකට රූප බැලිලා නම් ඒකට යනවා. ඒ කියන්නේ දැන් සමහර අය ගේම් ගහන්න ආසයි. ඒ කියන්නේ යාගේ ඒ විඥානේ යාගේ ක්‍රියාකාරීත්වය වැඩ කරන්නේ ඒකට. මේවා ඉන්ද්‍රියන් සංවර කර 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 තමයි මේවා තේරුම් අරගෙන මේ ටිකක් විසඳ ගන්න තියෙන්නේ. මේ මුළු මහත් සමාජයේම මේ ධර්ම මාර්ගයක් දියුණු කළා සීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගයේ වඩන කෙනෙක් හැරෙනකොට මහත්තයා මේ කියන ගැඹුරු කාරණා ප්‍රායෝගිකව යොදවා ගන්න මිනිස්සුෙකුට එහෙම අවස්ථාවක් දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. මේ කියන්නේ මේකෙන් මේ වැඩපිළිවෙල වෙනස් කර ගැනීමට. එහෙමයි. මේ වැඩපිළිවෙල ඉක්මවා යෑමේ ක්‍රමයක් දෙන්නේ නැහැ. සියලු දෙනාගේ ආයතන 6ත් එක්ක මනස, ආයතන 5ත් එක්ක මනස වැඩ කරනවා. තොට ඒක වෙනම වැඩ කරන නිසා එකත් වෙනම ආයතනයක්. මොකද ඇහි ආයතනයේ ස්වභාවය තමයි රූප පේන එක. පේනන රූප මතක තියාගන්නේ මනසෙන්. ඊළඟ කනේ කෘත්‍යය තමයි ශබ්ද ඇහෙන එක. ආපු ශබ්ද ස්මරණය කරන්න පුළුවන්. ඒක මනසත් එක්ක බද්ධ වෙච්ච නිසා. පැහැදිලි නේද? එතකොට ළමේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ළමේගේ මානසික මට්ටම හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ යවන්න පෙනෙන අහන දකින දේවල් ටික බලපානවා යන්න. එහෙමයි. ඒකයි. ස්වාමීන් එක්තරා විදිහකට ඉඳුරම් පාලනය කර ගැනීම ගිහි අපිටත් ප්‍රයෝජන පිණිස පවතිනවා. අපිටත් ප්‍රයෝජන පිණිස පවතිනවා කියන්නේ අපි කියන්නේ විවාහ වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැත්නම් අහල පහල ගෙවල් වලට පයින්නවනේ.
ඉතුර යා සංවරයක් තියෙන්න පැයි මට 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 කියලා බිරිඳක් ඉන්නවා. අනිත් බිරිඳෑවර දිහා බලන්න හොඳ නෑ නරක විදිහට. එයා සංවරයක් තියෙන්න පැයි. එදාන මම මේ වචනේ මෙතන කතා කරන්න හොඳ නෑ කියලා සංවරයක් තියෙන්න පැයි. මේ වචන අහන්න හොඳ නෑ කියලා සංවරයක් තියෙන්න පැයි. ළමයි ඉන්න තැන මම මේ ෆිල්ම් එක බලන්න හොඳ නෑ. මේ නාට්‍ය ළමයි එකතු වෙලා බලන්න හොඳ නෑ කියලා යාන් සංවරයක් එපැයි. එතකොට මේ සංවරයත් එක නෙවෙයිද දරුවන්ගේ දෙමව්පියන්ගේ ගරුත්වය ඒව හටගන්නේ. ඒ නිසා ඉන්ද්‍රයන් සංවරය හැම ගෙදරකම තියෙන්න ඕන දෙයක්. එහෙමයි. ඒකයි. අවසරයි ස්වාමීනි, අද දවසේ අපට ලැබුණ කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර අපිට ඊළඟ වැඩසටහනෙත් ඔබට සමීප කරන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වයේ දරන ලද්දේ එංගලන්තයේ පදිංචි පින්වත් සුරේෂ් හේවාපතිට මහත්මයා සහ පින්වත් අනුෂිකා දයානන්ද මහත්මිය යන පින්වතුන් විසින්. ඉතින් මේ පින්වතුන් අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම පින්වත් ස්වාමින්දයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. අවසරයි ස්වාමීනි. ඔව්, අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් සුරේෂ් හේවාපතිරණ මහත්මයා සහ පින්වත් අනුෂිකා දයානන්ද මහත්මිය විසින්. මේ ඇත්තන් ගොඩාක් අත් දවසේ පින් රැස් කරගන්නවා. මේ ආයතන ඇස කණ නාසේ දිවකය මනසාදී ආයතනත් එක්ක මනුෂ්‍යයාගේ ඇස කණ නාසේ දිවකය කයත් එක්ක මනස කොහොමද වැඩ කරන්නේ. එතකොට ඒ නිසා අපි මනස සංවර කරගන්න ඕන නම් මනසේ යම් කිසි පහසුවක් ඇති කරගන්න ඕන නම් අහන දකින දේවල් බලපානවා. ඉතින් ඒවත් එක්කනේ ඔය දැන් පිටරටවල් වල ගොඩාක් වැඩ කළා මානසික ආතතියටපත් වුණාට පස්සේ ඒ මිනිසුන්ට හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ඔය මාළුන් ඉන්න තැන්, උද්‍යාන, ඔව තියෙන එක එක මියුසික්, ඒවා තියෙන්නේ අර ඒ වැඩ පිළිවෙලත් එක්ක. ඒ මිනිස්සු සමාජයේ කිසි සිද්ධාන්තය දන්නේ නැහැ. නමුත් ඕක තමයි ඒකේ තියෙන දේ. ඒ කියන්නේ මේ ඉඳුරන් එක්ක තමයි මනස වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ මනසෙන් අධ්‍යාත්මික වශයෙන් පුරුදු කළාට පස්සේ එයාගේ ඇස කන නාසය දිවකය මනස නැමැති ආයතන හයම මේ බුද්ධ ශාසනයේ භික්ෂුව තුළ මනාව සංවර වූ, ඒ වගේම කෙලෙස් උපද්දවන් නැති ආයතන හයක් බවට පත් වෙන්නේ. ඒක සසරේ යන ආයතන හයක් නෙවෙයි. ඒකයි. ඉතින් ඒ නිසා මේ දහම් පරයය ඔබ අද ශ්‍රවණය කළේ. අනාගත දැන් මේක ඉදිරි වැඩසටහන් වලදී තවමහ පින්වත් මහත්මයා තව වැඩ දහම් ප්‍රශ්න කිහිපයකින් පස්සේ රජතුමාගේ ප්‍රශ්න ඇහිලා වෙනස් වෙනවා. එහෙමයි සාමි. දැන් හරි ගහම්බීරවනේ. ගැඹුරු ධර්මයේ. ගැඹුරු කාරණානේ මේ අහන්නේ. ගැඹුරු කාරණා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු නිතර අහන්නේ නැති, ඒ වගේම සාමාන්‍ය ව්‍යවහාරයට ගෝචර වෙන්නේ නැති, සාමාන්‍ය මනසක හිතන්නේ නැති පැත්තක් අහන එක මේ. එතකොට ඒ වගේම අවබෝධ කරන්ට දකින්ට දුෂ්කර ඒ වගේ පැත්තක්. නමුත් දැන් මෙතනින් තව වැඩසටහන් කිහිපයක්, ඒ කියන්නේ තව ප්‍රශ්න කිහිපයක් ඉදිරියට අහලා රජතුමා ප්‍රශ්න අහන ක්‍රමය වෙනස් කරනවා. අපිට ඒක හොඳට තේරෙයි දැන් මේ අපි එක දිගට ඒකේ යන නිසා. ඉතින් ඒ නිසා අපි ඉදිරියට ඔබට ඒ වාසනාව තිබෙනවා. ඉතින් ඒ වාසනාව කරා ළඟා කරවන්න තමයි අදත් මේ ධර්ම දායකත්වයක් ලබා දීලා මේ පින්වතුන් පිරිස ඉදිරිපත් වෙලා සිටින්නේ. ඉතින් ඒ නිසා පළමුවෙන්ම සියලු දිවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා මේ උතුම් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් මේ පහළ වුණ මේ භූමියේ, රහතන් වහන්සේලා පහළ වුණ භූමියේ, ඊළඟට දෙනෝදහක් මේ උවසුවසයන් වුණ මේ ලංකා ධරණි තලේ, මහා ස්තූප මහ බෝධි ගොඩනැගුණ මේ ලංකා ධරණි තලේ සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා මේ ලක්දිව බුදු සසුනත් සිංහල ජාතියත් මේ අහිංසක මිනිස්සුත් ආරක්ෂා කරන්න ඔබ වහන්සේලාට බාරයි. පසුගිය කාලයේ ඇතිවන ව්‍යසන වගේ ව්‍යසන ඇති වෙලා මේ මිනිසුන්ගේ ජීවිත කලබගෑනි වෙන්නේ නැතුව මිනිසුන්ගේ ජීවිතේ සුවපත් කරන්න දෙවියන්ුත් මේ පින් අනුමෝදන් වී උපකාර කරත්වා කියලා පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. ඒ වගේම සුරේෂ් හේවාපතිරණ මහත්මයාත්, අනුෂිකා දයානන්ද මහත්මිය නමිනුත්
මිය පරලෝගී සියලු ඥාතීන්ට ඔබ නමින් මිය පරලෝගී ඥාතීන්ට අපින් අනුමෝදන් වේවා. මේගේ ඥාතීන් පරලෝ සැපේට පත්වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි මේ ධර්මයේ මේ විදිහට ඉගෙන ගන්න කතා කරන්නේ, ඔබට ධර්ම දායාද ලැබුණේ. ඉතින් ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ගරුතර මහා සංඝරත්නයටත්, සිල් මාතාවන්ටත්, ඒ වගේම පැවිද්දට කැමැත්තෙන් සිටින දූ දරුවන්ටත් සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අද ධර්ම දානයේ සිද්ධ කරන ඉංගලන්තේ පදිංචි පින්වත් සුරේස් හේවා පතිරණ මහත්මයාටත්, පින්වත් අනුෂිකා දයානන්ද මහත්මියටත් මේ පින් බොහෝ කාලයක් යහපත පිණිස, ඔබගේ යහපත් අදහස් සමෘද්ධිමත් වීම පිණිස පවතිවා. ඒ වගේම මව් දෙමව්පිය, ගුරු බන්ධු මිත්‍රාදීන්ට ඔබ කාගේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දායකත්වයේ ලැබමින් ධර්ම දානයේ බොහෝ දිනාට සලසාලන පින්වතුන්ට පින් සිදු වේවා. ඔබ සියලු දිනාට මේ මනස සංවර කරගෙන, ඉඳුරම් සංවර කරගෙන අවබෝධ කළ යුතු යම් ආර්ය සත්‍යක් වේද, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබ කාටත් වාසනාව ලැබීවා කියලා පින් පමුණුවනවා. සූපත් වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර